එකක් මැදින් ගහලා කළු දෙකක් දෙපැත්තෙන් ගහමු. එතකොට හොඳට ඇහැට වදිනවා. ඔයා ඇති ඔයා ඇති. මේන්න දීපිරද හුණු ගාලා තියන්නේ. මරද මේවා ලියලා තියෙනක. මනම් බාප්පේ අපිට මේ පෝස්ටර්ස් ටික අලවන්න වෙන්නේම නැහැ. ලංකාවේ හැම තාප්පිකම මේක ලියලා තියෙනවා. මට ඔයාගේ විහිළුව දරා ගන්න බැරි වුණා. ඒ වෙලාවේ මම හිටියේ වෙන මූඩ් එකක. ඔයාලා දෙන්නගේ විහිළුවෙන් පාප්ප නැහැ මම. සෝරි. මං ඒකට ගොඩක් දුක් වෙනවා. මේ වගේ යාළුව ආශ්‍රය කරද්දී මීට වඩා දේවල් වුණත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න වෙයි. මොනවා කරන්නද ඉතින්? මෙන්න එකම යාළුවනේ. ඇයි අක්කේ අයියා අරුන් පුතා පිට මේ වගේ බරක් පටවන්න හදන්නේ? ලීලින තට්ටු උඩ මට යටම කුච්චියන්න බෑ. එයාගේ කොම් බලාපොරොත්තු තියන්නේ අරුන් පුතා එක්ක. ආ මැඩම් එන්ජිරා. ආ මේ ජෝඩුවනේ. ජැක් එන්ජින්. මොකෝ තාම කැන්ඩි ගියේ නැද්ද? නෑ මේ පාරේම වෙන්නේ නෑ. අදටම වැඩේ දාගම්. අමා එනවනේ. අමායවත් අනිත් ගෑනු ළමයි කවුරුවත් පෝස්ටර් ගහන වැඩේට ඕනේ නෑ. අපි වැඩේ කරමු. කෝ අමාය. ගහනුනේ මගෙන් නෙමෙයි. ඔයාගේ මල්ලිගෙන්. එයාත් එක තමයි ආ ගිහින් තියෙන්නේ. හරි රහල්ට කෝල් එකක් දීලා අමායව අරගෙන ඉක්මනට එන්න කියන ගෙදර. අරුන් තවමත් වැඩ කරන්නේ අර පොඩි කාලේ විදිහටමයි. ඔය අපිට නොකියන්නේ අපිව සර්ප්‍රයිස් කරන්නනේ. අයියා ටෙලිෆෝන් කරලා කිව්වේ නැත්නම් අපි තවමත් දන්නේ නැහැ මේ ළමයා ලංකාවට ඇවිල්ලා කියලා. ජිරා අරුන් දැන් පොඩි ළමෙක් නෙමෙයි. ගැට වගකීම් ගොඩාක් තියෙනවා. තියාගන්න. ඔයාගේ ආදරයට එයාව පොඩි ළමයෙක් වෙන්න ඉඩ තියන්න කියලා.